ආදරෙන් පිළිගන්න ඔබ අපගේ මෙහොඹිස් channel එකට. මේක 251 වෙනි වීඩියෝ එක. ඇත්තට මම 249 සහ 250 වීඩියෝස් දෙක, එක බ්ලවුස් මෝස්තර දෙක, එක බ්ලවුස් මෝස්තර එක part 1 part 2 කියලා තිබුණේ. ඉතින් ඒකට කමෙන්ට්ස් තිබුණේ නැහැ. සාමාන්‍ය කමෙන්ට්ස් වැටෙන්නේ වීඩියෝ එකක් හොඳ නම්. එතෙන්දි මම තීරණය කරා මේ වීඩියෝස් දෙක හොඳ නැහැ කියලා. අන්න ඒක තමයි මම මේ වීඩියෝස් දෙක delete කරා. එතනදී මේ මම ඒ කියන්නේ වීඩියෝස් 251 වුණාට YouTube එකෙන් පෙන්නන්නේ 220 ගානක් ඒ වගේ 200 ගානක් අඩු ගානක් ඒ මොකද මම වීඩියෝස් 30 ගානක් delete කරලා තියෙනවා මම ඒ delete කරන්නේ comments නැතිව මම delete කරනවා මොකද comments වැටෙන්නේ නැත්නම් වීඩියෝ එක සාර්ථක නැති නිසා ඉතින් අසාර්ථක වීඩියෝස් මම තියන්නේ නැහැ සාමාන්‍යයෙන් delete කරනවා ඉතින් එතන පොඩි ගැටලුවක් වුණා කියන එක තමයි ඒ කියන්නේ මම දාන අංකේ මම දිගටම දාන මට ඒක වෙනස් කරත් මම මුලින්ම වෙනස් කරන්න ඕනනේ අද අපි සාය මෝස්තර තමයි පටන් ගන්න යන්නේ සාය මෝස්තර පටන් ගන්නකොට මේ ඔබට සායවල් කලින් මෝස්තර 8ක් ඉගෙන ගන්න පුළුවන් ප්ලේලිස්ට් එකට ගිහිල්ලා ප්ලේලිස්ට් එකේ බලන වීඩියෝස් 8ක් ඇති මේක එහෙම බලනකොට මේක 9 වෙනි වීඩියෝ එක වීඩියෝස් 9ක් සායවල් සඳහා සායක මිමි ගන්නකොට මිමි සායකට මිමි ඕන කරන්නේ මිමි ඇත්තටම 4යි යම් කිසි විශේෂ මෝස්තරයකට වෙනසක් වෙන්න පුළුවන් සාමාන්‍ය පොදු මිමි විදියට ගත්තොත් මිමි 4යි ඕන වෙන්නේ ඉනවට ගන්නකොට සාය අඳින තැනින් ඉනවට ගන්න ඕන තමන්ට ඕන තැනින් නෙවෙයි සාය අඳින කෙනාගෙන් කැමැත්ත විමසලා එයා කැමති තැනින් වටා තමයි මිමි ගන්න ඕන ඊට පස්සේ ඉන්න සිට උකුලට උස ගන්නකොට එයා කියපු තැනින් කෝඩ් එකක් ගැට ගහ ගන්න ඒ කෝඩ් එක ගාව ඉඳලා උකුලට උස බලන්න සයිඩ් එකෙන් තමයි උකුලට උස මනින්න ඕන එතනට පිටුපසින් බලන්න පිටුපසින් පුළුල්ම තැන යන්නේ එම මට්ටමට තමයි ඉන සිට පහළට උකුල මනින්නේ ඊට පස්සේ ආය උස ගන්නකොටත් ඒ තීරණය කළ තැනට කෝඩ් එක ගැට ගහලා කෝඩ් එකේ සිට පහළට තමයි අපි සාය උස මනින්න ඕන උකුල වට මනින්නකොට සිරුරේ පුළුල්ම තැන වටා ටේප් එක දාලා වට රවුම මනින්න අංශයේදී මෙන්න මේ අංශයේදී මිනුම කියවන්න ඒ කියන්නේ වෙන තැන්වලදී නෙමෙයි මේ අංශයේදී මිනුම කියවන්න ඔය ආකාරයෙන් ඔය මිමි හතර තමයි අපිට ඕන කරන්නේ ඉතින් අපි ඒවා බෙදා ගන්න බෙදාගෙන සකස් කරන ආකාරය මේ මෝස්තරේ මෝස්තරයට වෙනස් වෙනවා මම මේ වීඩියෝ මෙතන වීඩියෝ පෙළක් වීඩියෝ සීරීස් එකෙන් කරන්න යන්නේ පැනල් ස්කර්ට්ස් කිව්වේ සාය මෝස්තර කෑලි සාය මෝස්තර කෑලි 4 මම කෑලි 2 මෙතනට ඇතුළත් කරලා නැහැ ඒක මම වෙනම කරන්න කෑලි 4 6 8 10 12 කියන සායවල ටික තමයි මම තීරණය කළේ එතනදි මම ක්‍රම පහකට මේ සායවල් මොහොතට කපන ආකාරය කියලා දෙනවා එතනදී ඔබ හිතන්න එපා මොන ක්‍රමේද හොඳ කියලා ඒක ඉතින් ඔබ විසින් තීරණය කරන්න කොහොමද ක්‍රම පහේදී මොහොතර පහකට තමයි ඒ කියන්නේ එකම සාය අපි උදාහරණයකට කෑලි 4 සාය මම මේ කියන ක්‍රම පහට ගත්තොත් කෑලි 4 විලාසිතා 4කට මොහොතර 4කට තමයි කැපෙන්නේ එතෙන්දී හොඳ මොකද්ද කියන එක ඔබ විසින් තීරණය කළ යුතුයි මම මෙතන සංකීර්ණ ක්‍රමයේ තමයි මම අන්තිමට කරන්නේ සරල ක්‍රම තමයි ඉස්සෙල්ලා කරන්නේ එතනදී මේ කෑලි 4 තමයි මම අංක එකට තෝරගත්තේ කෑලි 4 සාය මම පළවෙනි මෙතඩ් එකට කියලා දෙනකොට ඔබට එම සායම කෑලි 4 sorry 4 නේ කියලා දෙන්නේ 6 8 10 12 ලෙසන් එකට ඕන කරන බඩු ටික තමයි මේ තියෙන්නේ. එතකොට මේ අද මම කරන්නේ ඔයගලන්ට කෑලි 4 සාය. නමුත් ඔබට සියලුම සායල් මේ ආකාරයට කපා ගන්න පුළුවන්. උත්තරේ පමණයි වෙනස් වෙන්නේ ක්‍රම එකයි. දැන් අපි අවශ්‍ය රෙදි වර්ගය ගැන කතා කරනවා නම් මේකට එහෙම ගැටලුවක් නැහැ ඕනම රෙද්දකින් කෑලි සායල් මහන්න පුළුවන්. මේ යන රෙදි ප්‍රමාණය තමයි උස වගේ දෙගුණයක්. මේ තියෙන්නේ මම දැන් උස වගේ දෙගුණයක් අරන් තියෙන්නේ මේ තියෙන්නේ ඉදිරිපසට මේ තියෙන්නේ පිටිපසට උස වගේ දෙගුණයක් ගන්න එකයි සහ බෑන්ඩ් එකට ඕන කරනවනේ බෑන්ඩ් එකට අපි මේ පැත්තෙන් කපන්න කියත් මේ උසෙන් දැන් මේ බලවාටිය මේ තියෙන්නේ බලවාටිය පැත්තෙන් මෙහෙම කපන්න කියත් අපිට මුදලක් වැය වෙනවනේ අපිට මේ පළලින් අයින් කරගන්න පුළුවන් නම් මුදලක් වැය වෙන්නේ නැහැනේ ඇත්තට මේ කෑලි 4 සායයට මේ සියලුම දෙනාට අපිට පළලින් අයින් කරන්න පුළුවන් එතනදී දැන් අපි 36 පල්ල ගත්තොත් එහෙනම් 36 පල්ල ඒ කියන්නේ 36 පල්ල කියලා කිව්වහම දැන් ඔබ බලයි 36 පල්ල තියෙන චීතනේ කියලා නැහැ. ඔබට 45 හෝ 60 පල්ල අරගෙන 36 පල්ලට කෑල්ල කපා ගන්න පුළුවන්. එතකොට අපිට දැන් මෙතන 32ක් තියෙනවා නේ 36 ගත්තොත්.
මං 36 කියලා හිතලා ගත්තොත් 36න් 4ක් අඩු කරාම මෙතන දැන් 32ක් තියෙනවා. දැන් මේ 32 ප්‍රමාණවත්ද කියන එක දැන් මමගේ උදාහරණ ඉන්න 36යි උකුල 40යි. මේ කෙනාට මේ 32ක් ඇද්ද කියන එක මටත් එකවරම කියන්න බෑ. මටත් ඒක ගැටලුවක්. දැන් මම ඔබට උගන්වන්න අවශ්‍ය නිසා මම පොඩි සාම්පල් එකක් කරා. දැන් මේක 32කට ඔන්න අරගත්තා. 32කට අරගත්තා. මෙතන දැන් පළු දෙකයි. මම මේක දෙකට නැවුවා. හොඳ පිට ඇතුළට දාලා දෙකට නවන්න. දෙද්දේ හොඳ පිට ඇතුළට දාලා දෙකට නවන්න. දෙකට නැවලා නැවත පාරක් මේක දැන් මෙතන පොටවල් දෙකයි. නැවත පාරක් මෙහෙම නවන්න. ඔබ මම මේ කතා කරන ඔබේ රෙද්ද මේ ආකාරයෙන් නැවුවාම ඔබට රෙදි පොටවල් මෙතන දැන් හතරක් තියෙනනේ. එහෙනම් අපි මේ උඩ පළුවේ තමයි පින්තූරය යන්නේ. ඇඳලා කැපුවම අපිට පළු හතරම එකවරම ලැබෙනවා. එතෙන්දී දැන් මේ පළල ඇද්ද කියනක ගැටලුවක් නේ. ඒකට මම ඔබට පැහැදිලි කරන්න ඕන නිසා මම සාම්පල් එකක් ඇඳගත්තා. මේකේ පළල ගත්තා 16කට. 16 කියන්නේ හතරට නැවුවාම 16යි නේ. දැන් මම මේ ලොකු කලේ අරන් තියෙන්නෙත් එහෙම 16ක් පළලට උස අරන් තිනවා. මේකට ඕන කරන උස තමයි 26ක්. 26ක් කියලා කියන්නේ එතකොට මේ 26ක් කියන්නේ දැන් මෙතන සාය උස 26ක් වෙනකොට අපි 27ක් කියමු. අදායින් කරන්නත් එක්ක විතර 27 ඒවා දෙකක් කියන්නේ යාර එකමාරක්. 27ක් කියන්නේ යාර තුන් කාලක් නේ. විතර යාර තුන් කාලයි යාර තුන් කාලයි යාර එකමාරක් තමයි මේ සායට ඕන කරන්නේ 36 පල්ල. එතකොට මම මේක මේ පැත්ත 16කට ගත්ත සෙන්ටිමීටර ලොකු කොලේ ගත්ත අඟල් 16කට. මේක සෙන්ටිමීටර 16කට, මේක අඟල් 16. උස ගත්ත අඟල් මේක ගත්ත අඟල් 27කට, මේක ගත්ත සෙන්ටිමීටර 27කට. ඉන්පසු දැන් මම මේ රූප සටහන අඳින ආකාරය ඔබට කියලා දෙනවා. ඔබට එම ආකාරයට සියලුම සායවල් වල උත්තර හදාගෙන කපන්න පුළුවනි. උත්තරේ පමණ වෙනස් වෙන්නේ ක්‍රමයේ එකයි. දැන් මෙන්න මේකේ මෙන්න මේ පාට කරපු කොටස් දෙක අපතේ යනවා. අපතේ ගියාට පස්සේ බලන්න මෙන්න මෙතන ඉතුරු වෙන ප්‍රමාණය මෙන්න මේ චුට්ටක් අපතේ යනවා. ඒ ඉතුරු වෙන ප්‍රමාණය මගේ පරිමාණයට අනුව මෙච්චරයි. නමුත් අඟල් වලින් ගත්තොත් මේක අඟලකටත් අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ ලොකු එක කැපුවාම අඟල් ළඟටත් අඟලටත් අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔබ තේරුම් ගන්න ඕනේ එහෙනම් මෙම ඉන 36 උකුල 40කට වඩා වැඩි කෙනෙකුට මෙහෙම කපන්න බෑ එහෙනම් 32න්නේ. එහෙමනම් ඔබ මේ පැත්තෙන් තව වැඩිපුර තියෙන්න ඕන. ඒ කියන්නේ 32ට වැඩිපුර. දැන් අපි 36 පල්ල රෙද්ද ගත්තනම් 4ක් අයින් වුණාම 32 තියෙනවනේ. එහෙනම් අඟල් 4 අයින් නොකර 36ම ගන්න වෙනවනේ. එතකොට බෑන්ඩ් එක පහලින් කපන්න වෙනවා. ඒත් එක්කම තව දෙයක්, දැන් මේ ආකාරයට කපනකොට පොටවල් 4ම අපිට එකවරම ලැබෙනවා. අපේ කාලය ඉතුරුයි. කාලය ඉතුරු වුණාට රෙදි අපතේ යාම සිද්ධ වෙනවා. මොකද මේ පාට කරපු ටික, මේ දෙපැත්තේ පාට කරපු ටික පොටවල් 4ම කැපිලා අයින් වෙනවානේ. එතකොට මේ පැත්තේ පොටවල් 4යි, මේ පැත්තේ පොටවල් 4යි, පොටවල් 8ක් මේ රෙද්ද අපතේ යනවානේ. පොටවල් 8ක් රෙද්ද අපතේ. එතකොට ඔබ කෑලේ 12 කැපුවා නම් මේ වගේ පොටවල් 24ක් අපතේ යනවානේ. එතකොට ඔබ මේ ක්‍රමයේ ඉගෙන ගන්න. මේ ක්‍රමයේ ඉක්මනට කරන්න පුළුවන්. මොකද සියල්ලම එකවර කැපෙනවා. මම මේ සියල් මේ අපතේ යන ප්‍රමාණය අපතේ නොයන පරිදි රෙද්ද පිරිමහගෙන කරන ආකාරය තමයි මගේ දෙවන මෙතඩ් එක වෙන්නේ. එතෙන්දී මම ඔබට කෑලි 6 සාය තමයි කරන්නේ. දැන් මම මෙතන මේ උඩ නැම්ම අපි වයින් කරගත්තාම මෙතන කෑලි 4ක් තියෙනවා. එතකොට කෑලි 2ක් ඉදිරිපසට, කෑලි 2ක් පිටුපසට. දැන් ඔබ සිප් එක අල්ලන්න ඕනේ පිටුපස මැදට. මම මේක ඉදිරිපස එක අයින් කරා. පිටුපස මැදට මෙතන මේ සීලුම කෑලි මම අඟල් භාගයක් මහන් වාසි තියලා තමයි කපලා කැපෙන්නේ අපේ සාය. එතකොට හැමතැනම අඟල් භාගය තියෙනවා. දැන් මෙතන තියෙන ගැටලුවක් තියෙනවා. පිටුපස මැදට සිප් එක අල්ලනකොට අඟල් භාගයට මහල අල්ලන නම් අපි ඔබ ඉන්විසිබල් සිප් එකට ඇතිනේ. ඉන්විසිබල් සිප් එකට අඟල් භාග ප්‍රමාණවත්. නමුත් ඔබ නෝමල් ආකාරයට මහන අඟල් තුන් කාලක් හෝ අඟලක් ඕන කරනවා. එතකොට ඒ කියන්නේ මේ පැත්තට භාගය, මේ පැත්තට තව භාග දෙකක් ඕන කරනවා. ඔබ බ්ලොක් එකක් ආකාරයට කැපුවොත් ඔබට කෑලි දෙකක් වෙනම් භාග වැඩිපුර තියලා කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ මෙහෙම කරන්න, ආරම්භයේදීම ඉනට අඟලයි උකුලට අඟලයි එකතු කරන්න. එතකොට මෙතෙන්දී ඔබ වැඩිපුර අල්ලන ප්‍රමාණය එම අඟලෙන් බැලන්ස් වෙලා යනවා නේ.
දැන් බලන්න මේක මේ මම ලොකු එක කරලා පෙන්නන්නම් ඔබට. මං හරියටම ප්‍රමාණයට අරන් තියෙන්නේ උසගත සාය ඕන ගානට 27ට පළල ගත්තා අඟල්. දැන් මෙතන පොටවල් හතරක් නේ, රෙද්ද නැවුවාම හතරට පොටවල් හතරක්. ඒ පොටවල් හතරේ උඩ පොටේ ඉස්සල මැද අයින් කරලා ඉරක් ගහගන්න. අතට මේක ඇදක් නැහැ මං, නමුත් ඔබට පෙන්වන්නේ ඇදායින් කළ ඉරක් ගහනවා. ඊට පස්සේ ඔබට ඕන කරන සාය උස අරගෙන පහලත් ඇදායින් කළ ඉරක් ගහ ගන්න. හරි. එතකොට මෙතන මේ සාය උස අපි දැන් මේකට බෑන්ඩ් එකක් අල්ලනවානේ. බෑන්ඩ් එකක් අල්ලන්නේ නැතුව ගන්න ක්‍රම මම ඉදිරියේදී ඔබට කරනවා. දැන් මේ පැටන් එක මම අඟල් එකමාරක බෑන්ඩ් එකක් අල්ලනවා කියලා හිතා ගන්නකො. එතකොට අඟල් එකමාරක බෑන්ඩ් එකක් අල්ලනවා. බෑන්ඩ් එක අල්ලනකොට මෙතනින් මෙහොන්හසි භාගයක් අඩු වෙනවා. මෙතනින් වාටිය මානකොට අඟලක් විතර අඩු වෙනවනේ. ඒතර අඟල් එකමාරක් අඩු වෙනවා. නමුත් මම ඉහළටවත් පහළටවත් මෙහොන්හසි තියන්නේ. ඒකට හේතුව අඩු වෙනවා තමයි එකමාරක්. නමුත් ඒ අඩු වෙන අඟල් එකමාර මගේ බෑන්ඩ් එකේ නැවත වැඩි වෙන නිසා උස බැලන්ස් එක එක සමන් ඉහලටවත් පහලටවත් නැහන් වාසෙ තියන්නේ. නිම කළ යුතු උස පමණයි ගත්තේ. හරි. ඊට පස්සේ මම මේකේ මැද හොයා ගන්නවා. මේකේ මැද කියන්නේ 16යිනේ. එතකොට 8 තමයි මේකේ මැද වෙන්නේ. දැන් මෙතන රෙදි පොටවල් හතර. ඒ රෙදි පොටවල් හතරේ උඩ පොටේ මේ ආකාරයෙන් මැද සලකුණු කරගන්න. මැද චෝක් වලින් ඉලක් ගහගන්න. ඔබ මේ ඉන්විසිබල් චෝක් භාවිතා කරන්න අනුන්ගේ එකක් කරනවා නම්, පිට කෙනෙක් එකක් කරනවා නම් ඒ ඉන්විසිබල් චෝක් අයින් කරාම මැකෙනවා. ඊට පස්සේ දැන් මේ ඉන මිම්ම 36යි 36 හතරට බෙදුවාම 36 ඉන 36 හතරට බෙදුවාම කොහොමද හතරට බෙදන්නේ? ඔබ දන්නවා ටේප් එක හතරට නවලා ගන්න පුළුවන්. එතකොට 9ක් එනවා. 9ට මම අඟලක් එකතු කරනවා. එතකොට 9 1 10යි. එකක් එකතු කිරීමකටද මේ පැත්තේ මහන් වාසිය භාගයයි මේ පැත්තේ මහන් වාසිය භාගයයි භාග දෙකක් අපිට ඕන කරන එක එකක් එකතු කරේ. ඒ 10 මම ලකුණු කරනවා. මෙතන මේ සෙන්ට එක තියෙන්නේ. 10 ලකුණු කරනකොට එහෙමනම් මම මෙහෙම කරන්නේ. 10 මට ලකුණු කරන්න ඕනේ ඉනේ උත්තරේ. මම මේ පැත්තට 5යි. මේ පැත්තට 5යි. මේ පැත්තට 5යි ලකුණු කරා. ඒතර 5යි 5යි 10යි. ඔබට බෙදා ගන්න අමාරු ගානක් නම් දැන් 10 නම් දෙකට බෙදුවම් 5යිනේ. අපි හිතමු ඔබට මේ 10යි 3 කාලා බෙදන්න උනා කියලා. එතකොට හිතෙන් බෙදන්න අමාරු නේ. මෙහෙම කරන්න. 10යි 3 කාලා දෙකට නවල ඉවර වෙලා මේ පැත්තට එකවරයි මේ පැත්තට එකවරයි මන්නේ. ඊට පස්සේ මේ අයගේ ඉන සිට උකුලට උස අඟල් 7ක් 7මාරක් මෙතන උඩිනුත් එනවනේ අඟල් 1මාරක් නේද? එතකොට අපි 7ක් ගමු. මොකද බෑන්ඩ් එක උඩින් එනවනේ. බෑන්ඩ් එක උඩින් එන්නේ නිසා මම 7ක් ගත්තා. ඇත්තටම 8ක් ගන්න ඕනේ. මම 7ක් ගත්තා. බෑන්ඩ් එකෙන් ඒක සේ බැලන්ස් වෙලා යනවනේ. ඒක තමයි උකුල රේඛාව. උකුල රේඛාව උකුල උත්තරේ උකුල 40යි. උකුල මින්ම 40යි. එකත් හතරට බෙදෙනවා. ඔබට ඕන නම් මෙතෙන්දී උකුලට තව අඟලක් විතර අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. හරි. උකුලට උකුල 47ට බෙදුවාම ටේප් එක නවලා ගන්න. එතකොට 10ක් එනවා. sorry. උකුල මෙතන මේ 40යි 47ට බෙදුවම 10යි. 10ට එකක් එකතු කරාම උත්තරේ 11යි. ඒ 11 මෙහෙම ටේප් එකට අරගෙන දෙකට නවලා මේ රේඛාවයි මේ පැත්තට ලකුණු කරන්න. මේ රේඛාවේ මේ පැත්තට ලකුණු කරන්න. ඒ කියන්නේ දෙපැත්තට 5මාර පොඩ්ඩක් බලන්න සා චෙක් කරලා. දෙපැත්තට 5මාර තමයි තියෙන්න ඕන.
ඊට පස්සේ දැන් වාටිය පළල කීයක්ද කියන එක මම මෙතනදි හිතන්නේ නැහැ. මම මුළු රෙද්දම අර ගන්නවා. හැබැයි මම ධාරයට චුට්ටි චූ ආ ධාරයට ඕ ධාරයටම තියන්න පුළුවන් ගැටලුවක් නැහැ. ධාරයටම මෙහෙමයි ඉනයි උකුලයි යා කරොත් එහෙම තව රෙද්ද මෙතන අඟලක් විතර මට ඉතුරු වෙනවා මේ. ඉනයි උකුලයි යා කරොත් එහෙම තව අඟලක් විතර උත්තරේ ඉතුරු වෙනවා. සෝරි රෙද්ද ඉතුරු වෙනවා. අපිට ඕන නම් එම ප්‍රමාණයක් ගන්න පුළුවනි. එතකොට මොකද වෙන්නේ? උකුල බුරුල වෙනවා. දැන් මම එතන උකුලට බුරුලක් එකතු කරේ නැත්නම් මම තව අඟල් භාගයක් ගන්නවා. මොකද මගේ රෙද්ද තියෙනවා. අඟල් භාගයක් ගන්න. එතකොට මොකද වෙන්නේ බලන්න. ඔන්න එතකොට උකුල ටිකක් බුරුල වෙනවා. මම මුලින්ම උකුලට බුරුලක් දුන්නේ නැහැනේ. නේ? පොඩි ප්‍රමාණයක් උකුල. දැන් ඔබට හිතෙන්න පුළුවන් මේ චුට්ටනේ කියලා නේ. නූලක් විතර තමයි උකුල වැඩිලා තියෙන්නේ. ඒ වුණත් ඔබ ඒක බලන්න ඒ වගේ අට ගුණයක් එකතු වෙනවනේ. ඒ නූල වගේ පොඩ්ඩයි එකතු වෙන්නේ නූලයි. ඒ නූල වගේ අට ගුණයක් එකතු වෙනකොට නූලේ වටා කියන අඟලක් උකුල මුරුල වැඩි වෙනවනේ. එතකොටම හැබැයි මම මේ පැත්තේ තේ දෙයිම කළ යුතුයි. දැන් මම ඉනයි උකුලයි නෙමෙයි යා කරන්නේ. ඉනයි උකුලයි නෙමෙයි යා කරන්නේ. තව අඟල් භාගයක් මෙහාට කරන්න ඕන. එම යා වෙන ප්‍රමාණයට වඩා අඟල් භාගයක් මෙහාට කරන්න ඕනේ. මම හිතනවා ඔබට පැහැදිලියි කියලා සිද්ධ වුණ දේ. එතකොට අපි දැන් තව දෙයක් කළ යුතුයි. මෙන්න මේ මැද උස බලා ගන්න. අපි දැන් ඉහළ සහ පහළ ඉරි දෙක ඇඳලා තියෙනවනේ ඇදයින් කරලා. එම ඉරි දෙක අතර දුර බලා ගන්න. ඇත්තට මම මේක කොටට ගත්තේ 23 හමාරක් තමයි තියෙන්නේ. නමුත් මේ සායෙ ඉල්ලේ 27ට ඉල්ලපු සායක් මම 23 හමාරයි ගත්තේ. මොකද මේ මට කොලාලවන්න වෙනව නැත්තම් මගේ කොලේ තිබුණ ගානට 23 හමාරයි. එන්න මම හරියටම නූලට බලා ගන්න ඕන. ඒ ප්‍රමාණය බලා ගත්තා මම. ඒ ප්‍රමාණය මම මෙතන ලකුණු කරා. සහ මෙතනත් ලකුණු කරා. මොකද ඉරක් ඇල වෙනකොට දිග වැඩි වෙනවා. අන්න ඒ ප්‍රමාණය අපි මෙන්න මේ ආකාරයෙන් කපලා ඉවත් කරන්න ඕන. එහෙම නැකරොත් ඔබේ සායෙ එල්ලෙනවනේ. එතකොට මහන්න ගියහම සියලුම කෑලි සමානයි. මූට්ටු කරන්න පහසුයි ඔබට. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ටිකකයි පුවා. දැන් මෙතන මෙහෙම කපනකොට ඔබේ සායේ පළු සියල්ලම ඔබ කෑලි 12 වුණා නම් කෑලි 12ම කැපෙනවා. දැන් මෙතන කෑලි 4ම කැපෙනවා. රෙද්ද 4ට නවපු නිසා හැ මේ ටික අපත යනවා. ඇත්තට මේ ලොකු ප්‍රමාණයක් අපත යන එක නතර කරගන්න පුළුවන් ඔබට මගේ දෙවන ක්‍රමයේ අධ්‍යයනය කරාන. දෙවන ක්‍රමයේ තමයි ඊළඟ වීඩියෝවෙන් ගෙන එන්නේ. දැන් මෙතන පොටවල් 4ම කැපුණා නේ. එමනම් ඔබ අධ්‍යයනය කරන්න කෑලි 6 8 12 කෑලි 6 8 12 10 ඉස්සරහ වීඩියෝස් වලින් මම ගෙන එනවා වෙනත් ක්‍රමවලට. මේ ක්‍රමය ආයෙ කරන්නේ නැහැ. මොකද මේ ක්‍රමය ඔබ දන්නවා නේ. මේ ආකාරයට සියලුම සාවල් හදා ගන්න උත්තරේ පමණයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ ඉනමින්ම බෙදන්න කෑලි ගණනේ. උකුලමින්ම ඉනමින්ම කෑලි ගණනෙන් බෙදලා අඟලක් මැහුම් ආසය එකතු කරන්න. උකුලමින්ම කෑලි ගණනෙන් බෙදලා අඟලක් මැහුම් ආසය එකතු කරන්න. ඒක තමයි සිද්ධ වෙන්න ඕන සිද්ධිය. එහෙමනම් ඔබ අපිව subscribe කරන්න, like කරන්න, comment එකක් දාගෙන යන්න. comment එකක් නැතුණාම මට හිතෙන මේ video සාර්ථක නෑ කියලා. එතන මම ওই දවස් දෙක තුනක් බලලා මේක delete කරලා දානවා. ඒක නිසා comment එකක් දාලා මේකේ වටිනකමක් තියෙනවා නම් ඔබට ඔබ අපව දිරිමත් කරන්න. මොකද මේ channel එක උනත් මට හිතුණත් මම delete කරලා දාන වැඩක් නැහැ කියලා හිතෙනවා නම් අපිට